බුරු පුතාලට සුබ සන්ධ්‍යාවක් කියන දේ ඇහෙනවද? සුබ සන්ධ්‍යාවක් සියලුම. හරි, ඔකේ සුබ සන්ධ්‍යාවක් බුරු පුතාලට හැමෝටම. අපි පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි පොඩ්ඩක් ගිය අන්තිම දවස් කතා කරපු ටික පොඩ්ඩක් අපහු මතක් කරලා ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි කතා කරමින් ඉන්නේ තුන්වෙනි පාඩම කතා කරමින් ඉන්නේ. තුන්වෙනි පාඩම. එතකොට මේකේ දුර පුතාලා කලින් අපි කතා කරපු ඊකේ යෝෂි නාකේ යෝෂි කියන එක මෙතන තියෙනවා. එතකොට මුලින්ම මම පොඩ්ඩක් මේක ඉක්මනට කියවගෙන ගියොත් එහෙම කොරේවා ඔමෂිරොයි හොන්දෙස් මේක ඊකේ යෝෂි එකක්. එතකොට කොරේවා මේක ඔමෂිරොයි හොන්දෙස්. එතකොට රසවත් පොතක් කියන එක. ඊළඟට අපි කතා කරා මේ පොත රසවත් කියලා කියන්න පුළුවා. එතකොට කොනොහොන්වා ඔමෂිරොයි දෙස් කියලා කියනවා. ඊළඟට අපි කතා කරේ නාකේ යෝෂි. නාකේ යෝෂි විතරක් සාමාන්‍ය අනිත්‍යවට වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? නාම පදයට කලින් නාකේ යෝෂි එනවා නම් නා කියලා ලියන්න ඕන. නාම පදයට පිටිපස්සේ නාකේ යෝෂි එනවා නම් නා කියලා ලියන්නේ නැහැ කියන එක අපි කතා කරා. ඒක විශේෂයි. හරි. ඊකේ යෝෂේ දී කතා කර මේ කල්පනා කරන්න අවශ්‍ය නැහැ. ඊකේ යෝෂික නම ඊ කියලා එනවා. නමුත් නාකේ යෝෂේ දී එතකොට නා කියන එක යෙදෙන අවස්ථයි නා කියන එක යෙදෙන්නේ නැති අවස්ථයි දෙකක් තියෙනවා. හරි. අපි එතකොට බැලුවොත් එහෙම අසොකෝවා සිසුකනා කෝයින් දිස් අතන නිශ්ශබ්ද පාක් එකක්. හරි. එතකොට ඒක අනිත් පැත්තට කියන්න පුළුවන් අරපාක් එක නිශ්ශබ්දයි කියලා කියන්න පුළුවන්. එතකොට අනුකෝයින්වා සිසුකදෙස් එහෙම නා කියන එක එන්නේ නැහැ. එතකොට නාමපදයට කලින් නාකේ යෝෂේ එනවනම් නා කියන එකක් එනවා. හැබැයි නාමපදයට පස්සේ නාකේ යෝෂේ එනවනම් නා කියන එක නැති වෙනවා. එතනට වෙනකන් හරිද? හරි 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 ඕකේ. ඊළඟට අපි කතා කරේ යම් ස්ථානයක පුජ්‍යලේක් යම් සතෙක් යම් දෙයක් තියෙනවා කියන අවස්ථා තුන. එතකොට යම් ස්ථානයක පුජ්‍යලේක් ඉන්නවා කියනකොට නී කියන නිපාත පදය භාවිතා වෙනවා. නී කියන එක. හරි, චුට්ටක් ඉන්න. හරි, නී කියන මේක නී කියන එක භාවිතා වෙනෝ ඉමස් කියන එකත් එක්ක. ඊළඟට යම් ස්ථානයක සතෙක් ඉන්නම කියන අවස්ථාවෙදිත් නී කියන එකත් එක්ක ඉමස් කියන එක භාවිතා වෙනවා. එතකොට මනුස්සයෙක් ඉන්නවා සතෙක් ඉන්නවා කියන අවස්ථා දෙකම ඉමස් කියන එක භාවිතා කරන්නේ ස්ථානයේ පිටිපස්සෙන් හැම අවස්ථාවෙදිම නී කියන එක භාවිතා වෙනවා. හරි. ඊළඟට යම් දෙයක් තියෙනවා කියන අවස්ථාවේදී අරිමස් කියන එක භාවිතා කරනවා. අරිමස්. ඒ අරිමස් කියන එක භාවිතා කරනවා පණ නැති දෙයක් යම් කිසි දෙයක් තියෙනවා කියන අවස්ථාවේදී. එතකොටත් ස්ථානයට පිටිපස්සෙන් මොකද්ද නී කියන නිපාත පදය භාවිතා වෙනවා. එතකොට නී කියන එක ස්ථානය නී කියන එක ඊට පස්සේ මොකක් හරි ඊට පස්සේ ග අරිමස් එහෙම නැත්නම් ග ඉමස් එහෙම. ඒක වැදගත් ග්‍රැමර් පැටර්න් එකක්. ඒක හරිද? තේරෙන කොටසක් තියෙනවා. හරි, ඕකේ. හරි, ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට කලින් කියපු ඒ ග්‍රැමර් පැටර්න් එකේ තව පොඩ්ඩක් වාක්‍ය දික් කරන්න පුළුවන්. ඒක මොකද්ද? කලින් එක දෙයක් තියෙනවා කියන අවස්ථාවක ගැන කතා කරේ කලින් අවස්ථාව. උදාහරණයක් මම කිව්වොත් එහෙම එතකොට මෙතන කියෝසිසුනි අන්න සංග ඉමස්. එතකොට අන්නසං මේ පන්ති කාමරේ අන්නසං ඉන්නවා. එතකොට තව මේක දික් කරන්න පුළුවන් පන්ති කාමරේ අන්නසනුයි තව කවුරු හරි ඉන්නවා එහෙම. ඊ වගේ අවස්ථාවලදී අන්නසං සහ
ඇන්ස් කියන එක අන්න කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් නම් ඇන් කියන එක. එතකොට ඇන් සහ තව කවුරු හරි ඉන්නවා. එතකොට සහ කියන එක භාවිතා කරන්නේ තෝ කියන එකෙන්. ජපන් භාෂාවේ තෝ කියන එකෙන් කියන්නේ සහ. එතකොට මේකෙදි කියෝසුසුනි රහිමු සන්තෝ අරිපු සංග ඉමස්. එතකොට රහිම් සනුයි අරිපු සනුයි දෙන්න ඉන්නවා කියන එක තමයි කියන්නේ. රහිමු සන් නුයි අරිපු සනුත් ඉන්නවා කියන එක. හරි. සහ කියන එක රහිමු සන් සහ අරිපු සන් ඉන්නවා කියන එක. හරි. ඊළඟ අවස්ථාව අපි කතා කරේ මොකද්ද? ගොඩක් දේවල් තියෙනවා දූල පුතාලගේ අපි මේ මොකක් හරි පොත් බෑග් එක. පොත් බෑග් එක ගත්තොත් එහෙම ඕකේ ගණන් පොතක් තියෙනවා, විද්‍යාව පොතක් තියෙනවා, එහෙම ඉංග්‍රීසි පොතක් තියෙනවා, එහෙම පොත් බෑග් එකේ සිංහල පොතක් තියෙනවා, එහෙම පොත් ගොඩක් තියෙනවා. ওই හැම එකම කියව කියව ඉන්න බෑ. මේක තියෙනවා, මේක තියෙනවා, මේක තියෙනවා, මේක තියෙනවා කියලා. එතකොට අපි උදාහරණ කිව්වහම අහන් ඉන්න කෙනාට ආ මෙහෙම මේ වගේ දේවල් නේ කියලා තේරෙනවා. හරි. එතකොට මේකෙදි අපි බැලුවොත් එහෙම, එතකොට මේකෙදි සුකුවේන උවේනි හොන්‍යා නෝතු නදෝග අරිමස්. එතකොට සුකුවේන උවේනි කියලා කියන්නේ, එතකොට සුකුවේ කියලා කියන්නේ මේසේ, උවේනි කියලා කියන්නේ උඩ. ඒක විරුද්ධක සිතා කියන එක අපි කතා කරා. එතකොට උවේනි, එතකොට මේසේ උඩ හොන්‍යා නෝතු නදෝග අරිමස්. එතකොට මේකේ තියෙන ඒවා ගොඩක් තියෙනවා. ඒකෙන් කිහිපයක් උදාහරණ දෙකක් මෙතනදි දෙනවා. ඒකයි එතන වෙන්නේ. කලින් අවස්ථාවට වඩාත් එක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මොකද කලින් අවස්ථාවේදී දෙක දෙන්නයි හිටියේ, ඒ දෙන්න ගැන කිව්වේ ඈන් සහ අරිෆ් කියන ඒ පුජ්‍යලියෝ දෙන්න ගැන කිව්වේ. ඒ දෙන්න පිට කවුරුවත් නැහැ එතන. නමුත් මේ අවස්ථාවේදී මෙතන පොත තියෙනවා, يعني අච්චු පොත තියෙනවා. ඊට අමතරව පැන්සල් තියෙන්න පුළුවන්, පෑන් තියෙන්න පුළුවන්, එහෙම එක්සයිස් බුක් තියෙනවා. එහෙම ඒකේ කියන්නේ හැබැයි මොකද්ද? අච්චු පොතයි එක්සයිස් බුක් එකයි තියෙයි කියලා. ඊට අමතරව තවත් දේවල් තියෙනවා කියන එක තමයි මේ නදෝග අරිමස් කියලා කියන්නේ. එතකොට ඒකේ උදාහරණ කීපයක් එතන දීලා තියෙන, උදාහරණ දෙකක්. එතකොට දූල පුතාලා ඕනනම් අපි හිතුවොත් එහෙම අලුත් අවුරුදු උත්සවයේ සෙල්ලම් විදියට අලියට ඇහැ තැබීම, ඊළඟට කොට්ටපොර වගේ ක්‍රීඩාවන් තියෙනවා. එහෙම කියන්න පුළුවන්. එතකොට ඒකෙන් කියවෙන්නේ නැහැ අලියට ඇහැ තැබීමයි කොට්ටපොරයි විතරක් තියෙන්නේ කියලා. ඒ වගේ එතකොට ඒ උදාහරණ, එතකොට කවුට හරි මේ වගේ කීඩා තියෙනවා කියන අදහසක් එනවා. ඒකයි. හරිද? හරි සර්. එතකොට දේවල් දෙකක් සම්බන්ධ කරද්දි තෝ භාවිතා කරන්න පුළුවන්ද? දේවල් දෙකක් සම්බන්ධ කරනකොට තෝ විතරයි භාවිතා කරන්නේ. එතකොට දේවල් දෙකයි තියෙන්නේ, අදහස් දෙකක් මේ දෙකේ. නදෝග ඕ කියන්නේ ඒ තෝ කියන එක සර්, මිනිස්සුන්ට වගේම දේවල් වලටත් භාවිතා කරන්න පුළුවන්ද? ඔව්, ඕන දෙයකට. ගොහන්තෝ යස කරේගා, ගොහන්තෝ කරේගා අරිමස්. ගොහන් කිව්වහම බත් වලටත් කියනවා, මේ කෑමටත් කියනවා. ඒක නිසා ඒක පොඩ්ඩක් අමාරුයි නะ. ඕනනම් අපි කියනවා පන්ත ජූසු ගාරිමස් කියලා. එහෙම හරිද? දෙකක් තියෙනවා නම් තෝ කියන එක භාවිතා කරන්න පුළුවන්. යා කියන එක මම කලින් කිව්වා වගේ යා නදෝ කියන අවස්ථාව කිහිපයක් තියෙන, ඒ කියන්නේ තුනකට වඩා තියෙන අවස්ථාවකින්, එතකොට දෙකක් ගැන කියනවා කියන අවස්ථාව. හරිද? හරි. ඔව්. ඔව් කියන්න. දේවල් ගොඩක් කියන විදිහ කොහොමද සර් කියන්නේ? තකුසත්. එතකොට يعني ගොඩක් තිය කියලා කියන්නේ තකුසං අරිමස් කියලා. තකුසං නෑ සර්, දේවල් කිහිපයක් තිබුණොත් ඒකටත් තෝ දාලම කියනවද? එහෙමයි. එතකොට තෝ කියන එක දාන්නේ නැහැ. එතකොට අන්තිම එකට තෝ දානවා. අපි හිතුවොත් එහෙම A B C සහ D
ඉන්නවා කියලා සිංහල භාෂාවෙන් කියන්නේ සාමාන්‍යයෙන්. හරිද? හරි සර්. ඔව් ඉංග්‍රීසි භාෂා මේ ජපන් භාෂාවෙනුත් එහෙමයි. ඒ හරි සර්. B C to D. සමාවෙන්න. To D. හරි. මෙහෙම. හරිද? හරි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. එතකොට A අපි හිතුවොත් එහෙම මේ A B C to D ගයිමස්. එහෙම කියන්නේ. හරි? හරි සර්. හරි. එතකොට නදෝ කියලා කිව්වහම එතකොට එතන අපි දන්නේ නැහැ එක්කෙනේ මේ අනිවාර්යයෙන්ම තුන් දෙනෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නකොට මේ නදෝ කියලා කියන්න බෑ එතකොට මොකද උදාහරණ දෙකක් තියලා එතකොට භාවිතා කරන්න තෝ කියන එක ඊළඟට තුන් දෙනෙක් ඉන්න එකේ දෙන්නෙක් කිව්වහම අපි දන්නේ නැහැ එතන තුන් දෙනෙක් ඉනොත් දන්නේ නැහැ එතන පස් දෙනෙක් ඉනොත් දන්නේ නැහැ දහ දෙනෙක් ඉනොත් කියලා අපි දන්නේ නැහැ හැබැයි දෙන්නෙකුට වඩා ඉන්නවා හරිද හරිද ඔව් එතකොට ඒක ඒ කියන්නේ මෙහෙමයි ඒක හැම දෙයක්ම කියන්න බැරි අවස්ථා තියෙනවා සමහර ඒවා එතකොට ඒ අවස්ථාවලදී එතකොට අපි මේ නදෝ ය නද වේ නදෝග අරිමස් කියන එක භාවිතා කරනවා එක හරි අපි දොත් එහෙම අවුරුදු උත්සවයක් තියෙනවා ඕකේ අපි මේ අලියට ඇහ තියෙන එකයි කොට්ට පොරයි දෙක ලෑස්ති කරලා තියෙනවා නමුත් අනිත් ඒවා ලෑස්ති තියෙනවද නැද්ද කියන එක පස්සේ තීරණය කරනවා. නමුත් දැන් පෝස්ටරයක් අඳිනවා. එතකොට පෝස්ටරය අඳිනකොට තීරණය කළාද නැද්ද කියලා තීරණය කළ නැති දේවල් ලියන්න බෑ. එතකොට තීරණය කරපු දෙක ලියලා මේ වගේ දේවල් තියෙනවා කියලා ලියන්න පුළුවන් අපිට. හරිද? ඒ කියන්නේ එතන තව මොනවා හරි එතන තියෙන බනිස් කෑමේ තරගේ හරි මොකක් දීවිමේ තරගේ හරි ඒවා එකක් හරි එතන තව තියෙනවා තව. එතකොට දෙකක් ඊට දෙකක් විතරක් තියෙන බෑනේ. එතකොට ඒ අවස්ථාවේදී එතකොට තීරණය කරලා නැති දේවල් ලියන්න බෑ. එතකොට මේ අවස්ථාවේ මෙතන මේකෙදී ඒවා සේරම ස්ථිරයි. නදෝග අරිමස් කිව්වහම එතකොට අපි දන්නේ නැහැ අපිට වැහිලා තියෙන්නේ. ඒක මොනවද තියෙන්නේ කියලා අපි එතනට යන්නකම් දන්නේ නැහැ. හරිද? හරි සර්. ඔව්. හරි. මෙතෙන්ට වෙනකන් අප පැහැදිලි කොටස් තියෙනවද? නෑ සර්. හරි. අපි ඊළඟ එක බැලුවොත් එහෙම පස්වෙනි එක මදෝන සොබානි දරෙග ඉමස්කා. එතකොට මෙතන අපි කතා කරන්නේ මිනිස්සෙක් කවුද ඉන්නේ කියලා අහන එක මොකෙද්ද ඉන්නේ කියලා අහන එක කුමක්ද තියෙන්නේ කියලා අහන අවස්ථාව කතා කරන්නේ. එතකොට අපි කලින් කතා කරා මිනිස්සෙක් හරි සතෙක් හරි නම් ඉමස් කියන එක භාවිතා කරනවා කියලා. දෙයක් නම් අරිමස් කියන එක භාවිතා කරනවා කියලා අපි කතා කරා. එතකොට දෙයක් නම් අරිමස් ගා අරිමස් ගා කියන එකත් එක මතක තියාගන්න ගා අරිමස් ඊළඟට මිනිස්සෙන් නම් ගා ඉමස් එතකොට ඒක එතකොට සතෙක් නම් ඒ ගා ඉමස් හරි හැබැයි මිනිස්සේ කවුද ඉන්නේ කියලා අහනකොට කවුද කියන එක දරේ අපි සතෙක්ට කවුද කියලා අහන්නේ නැහැ එතකොට කවුද ඉන්නේ කියන එක අපි අහන්නේ දරේ. එතකොට දරේ ගා ඉමස්කා කියලා අපි අහන්නේ එතකොට කවුද ඉන්නේ. හරිද? දරේ ගා ඉමස්කා. දරේ ගා ඉමස්කා කියලා කියන්නේ කවුද ඉන්නේ. හරිද ඒක? හරි සර්. හරි. එතකොට නනිග ඉමස්කා කියලා අහනවා අපි සතෙක් නම් එතකොට නනි කියන එකට වෙනස් වෙනවා. එතකොට ඉමස් කියන එකේ වෙනස් වෙන්නේ නැහැ. ඉන්නවා. හැබැයි කවුද ඉන්නේ? මොකෙද්ද ඉන්නේ? හරිද? හරි
ඒ දෙක හොඳට ඔව් ඒ දෙක ඉතාම වැදගත් මොකද දරෙග ඉමස්කා කිව්වහම කෙලිම මේ පුජ්‍යලේ ගැන අහන්නේ එතකොට දූල පුතාල ගොඩක් වෙලාවට JLPT හරි මොකක් හරි එහෙම විභාගයක් කරනකොට ගොඩක් වෙලාවට මේ ඒකේ ලිස්නින් එකක් බැලුවහම ඒක තේරුම් ගන්න අවශ්‍ය නැහැ ගොඩක් වෙලාවට මේ වචන සීරම එතකොට පූසෙක් ගැන කියනවා ඊට පස්සේ මේ අපි හිතුවොත් මේ මොකෙක් හරි පූසෙක් ගැන හරි බල්ලෙක් ගැන හරි කතා කරනවා ඊට පස්සේ නනිගයි මාස්කා කියලා ඇහුවාම එතකොට මේ ඒ සතා ගැන කියන්නේ එතකොට එතන මිනිස්සෙ මෙහෙම මෙහෙම ගිනිච්ච මෙහෙම කියලා පොඩ්ඩක් ඊට පස්සේ සතෙක් හරි ගැන කියනවා ඊට පස්සේ අහනවා නනිගයි මාස්කා කියලා කෙනීම දන්නවා පූස ගැන මේ අහන්නේ කියලා එතකොට දරෙගයි මාස්කා කියන එකයි නනිගයි මාස්කා කියන එකයි අතර වෙනස ඊව තීරුම් දන්න කෙනෙක් ඒක පොඩි දෙයක් අර වචන සේරමාලයික මේ නිකන් සේරම නිකන් මේ මතකේ තියාගන්න හිම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට නනිගයි මාස්කා, දරෙගයි මාස්කා කිව්වම මේ අහන්නේ. එතන ඒ ඩයලොග් එකේ මේ එතන මේ කතාවෙ හිටපු මිනිස්සය ගැනද පූස ගැනද කියන එක කෙලින් මෙතන කියවෙනවා. හරි. ඒක නිසා හොඳට මතක තියාගන්න දරෙගයි මාස්කා නනිග ඉමස්කා කියන දෙකේ තේරුම හොඳට මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් දූල පුතාලා එහෙම භාෂාවක් ඉගෙන ගන්නකොට ඉතාම වැදගත් ප්‍රශ්න මේ මේ ප්‍රශ්නාර්ථ පද දරේ නනි එතකොට ඉමස් කියලා එතකොට සතෙක් නම් නනිග ඉමස්කා මිනිස්සේ නම් දරේග ඉමස්කා එතකොට ඒව එදිනෙදා භාවිතා වෙන වචන බහුලව හරි ඊළඟ එක තමයි නනිග අරිමස්කා මොකද්ද තියෙන්නේ කියන අවස්ථාවේදී එතකොට නනිග අරිමස්කා කියන එක එතකොට ග අරිමස්කා කියලා එතකොට මෙතන භාවිතා කර එතකොට නනිග අරිමස්කා කියන්නේ කුමක්ද තියෙන්නේ හරිද හරි හරි එතකොට ඒවයි එතකොට වෙනස්කම් දූල පුතාර මේ කටපාඩම් කරාට වැඩක් නැහැ ඒව අතර තියෙන ඒ වෙනස එක මතක තියාගන්න එතකොට සතෙක් හරි එහෙම පණ තියෙන දෙයක් නම් ඉමස්කා ග ඉමස්කා පණ නැති දෙයක් නම් අරිමස් ග අරිමස්කා එතකොට මිනිස්සෙක් නම් දරේ සතෙක් නම් නනි ඒ වගේම දෙයක් නම් නනි එතකොට මේකෙදි දූල පුතාලට හොඳටම පැහැදිලි ඇති මේ උඩ දෙක මෙතන මං ඒක වෙන පාටකින් මාක් කරන්න මේ අවස්ථා දෙක එකයි මේකෙදි මේ අවස්ථා දෙක එකයි එතකොට මේකෙදි අවස්ථා තුනක් වුණාට එතකොට ඉමස් කියන එක සත්තු මේ පණ තියෙන දේවල් එතකොට මිනිස්සෙක් හැර අනිත් අවස්ථාවල්දී නනි කියන එක භාවිතා කරලා තියෙනවා සත්තුන්ටයි දේවල් වලට. එතකොට ඒකෙන් අපිට අවස්ථා තුනක් තියෙනවා. එතකොට කවුද ඉන්නේ? මොකෙද්ද ඉන්නේ? මොකද්ද තියෙන්නේ කියන අවස්ථා තුන අපිට තියෙනවා කියන. හරි. අපි ඊළඟ එකට ගියොත් එහෙම එතෙන්ට මෙන අහම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න දුල පුතාලට කාට හරි මොන හරි කාට හරි මොන හරි තියෙනවා නම් නෑ හරි ඊළඟ එක අපි බැලුවොත් එහෙම කොනෝකේ සුසුනි මරේෂියානු ගක්සේග ඉමස්කා එතකොට මේකෙදි මේ පන්ති කාමරේ එතකොට මැලේසියන් ස්ටුඩන්ට්ලා ඉන්නවද කියලා. එතකොට ඉමස්කා කවුරු හරි ඉන්නවා. දරෙග ඉමස්කා කියන දරේ කියන තැනට මේ කවුරු හරි මොකක් හරි නමක් එතකොට දාලා කියන්න පුළුවන්. කවුද ඉන්නේ කියලා අහන්න පුළුවන්. මේ මෙහෙම කට්ටිය ඉන්නවද? අපිට පුළුවන් පුළුවන් මේ පන්තියේ 3 වසරේ ළමයි ඉන්නවද? මේ පන්තියේ 4 වසරේ ළමයි ඉන්නවද? මේ පන්තියේ 5 වසරේ ළමයි ඉන්නවද? එහෙම කියලා අහන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් මේ පන්තියේ කවුද ඉන්නේ කියලා අහන්න පුළුවන්. ඒක එතකොට අපිට කියන්න පුළුවන් ඔව් මේ මේ ඒක
කවුද ඉන්නේ කියලා අහුවම ඔව් කියලා කියන්න බෑ. මොකද ප්‍රශ්නයක් එලි මහණේ, ඒ කියන්නේ කවුද ඉන්නේ කියලා අහනකොට අපි ඉන්න කට්ටිය කියනවා. හැබැයි මේගොල්ලෝ ඉන්නවද කියලා අහුවම ඔව් ඉන්නවා කියන කියන්න පුළුවන්. ඒතර මේකෙදි දක්වලා තියෙන්නේ කොනුකියොසුසුනි මාරේෂියානු ගක්සේග ඉමස්කා මේ පන්ති කාමරේ මැලේසියන් ස්ටුඩන්ට්ලා ඉන්නවද? ඔව් මැලේසියන් ස්ටුඩන්ට්ලා ඉන්නවා. හැබැයි නැහැ කියන අවස්ථාවේදී දූල පුතාල දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි නැහැ මැලේසියන් ස්ටුඩන්ට්ලා නැහැ කියලා. අනිත් එක තමයි නැහැ මැලේසියන් ස්ටුඩන්ට්ලා නම් නැහැ කියලා කියන්න පුළුවන්. අවස්ථා දෙකක් තියෙනවා. එතකොට නැහැ මැලේසියන් ස්ටුඩන්ට්ලා නම් නැහැ කියන කියන අවස්ථාවේදී එතන වෙන ස්ටුඩන්ට්ලා ඉන්නවා. ඊයේ මරේෂියානු ගක්සේව ඉමසින්. එතකොට මැලේසියන් ස්ටුඩන්ට්ලා නැහැ. හැබැයි වෙනත් ස්ටුඩන්ට්ලා එතන ඉන්නවා කියන තීරුමක් එකකින් එනවා. ඒකෙම කියන්න පුළුවන් ඊයේ මලේසියානු ගක්සේග ඉමසින්. එතකොට අපි දන්නේ නැහැ එතන තව ස්ටුඩන්ට්ලා ඉන්නවද නැද්ද කියලා. හැබැයි මැලේසියන් ස්ටුඩන්ට්ලා නැහැ කියන තීරුමක් කියන. හරිද? හරි සර්. හරි, ඕකේ. ඊළඟ අපි කතා කරමින් හිටියද කොට යම් කිසි දෙයක් උඩ තියෙනවා. ඊළඟට අපි දූල පුතාල කලින් කංජි ඉගෙන ගන්නකොට මතක ඇති. එතකොට මිගි කියන එක ඉගෙනගෙන තියෙන දූල පුතාල මිගි. ඊළඟට හිදරි. හරි. එතකොට මේ වගේ අවස්ථා දිසා, ඊළඟට උඩ යට උවේ සිත මේවට නී කියන නිපාත පදය භාවිතා කරනු මිගිනි උවේනි හිදරිනි. හරිද? එතකොට හරි, ඕකේ. සුකුවේන උවේනි නනිග අරිමස්ක. එතකොට නනිග අරිමස්ක ඔව් කියන්න සර්. ඔව් කියන්න. හිදරි කියන්නේ වම දකුණ නේද? මිගි කියන්නේ දකුණ. හිදරි කියන්නේ වම. හරි සර්. මම දෙපැත්ත මාරු කළා. මේ ලියලා තියෙන මිගි කියන්නේ මේ දකුණ. මිගිතේ දකුණ අත. හරි සර්. ඔව්. හිදරි කියන්නේ වම. උවේ කියන්නේ උඩ. මේක යට. ඊළඟ එක තමයි නකා. නකානි ඇතුළත. අනිත් එක සොතෝ. සොතෝනි පිටත. හරි. අනිත් එක චිකකුනි ලාංගින්. ඊළඟ එක සොබානි. සොබානි කියලා කිය චිකකුනි කියන්නේ ලාංගින්. සොබානි කියන්නේ ලාංගින්ම කියන එක. හරිද? ඊගනේ ළඟම ඉන්නවා. ඒක චිකකු කිව්වම ටිකක් මේ ළඟ. හරි. හරිද? හරි සර්. හරි, ඕකේ. ඊළඟට තොනරි. තොනරිනි අල්ලලා. අල්ලපු අල්ලපු අල් කවුරු හරි පාර අහනවා. අපා මේ කවුරු හරි මොකරි පිටුදෙන් පෝ කාගේ හරි ගෙදරක් අහනවා. එතකොට අපි කියනවා පෝස්ට් ඔෆිස් එකට අල්ලපු ගේ. එතකොට භාවිතා කරන්නේ තොනරි. අල්ලපු සිංහල භාෂාව මන් දන්නේ මොකද්ද කියලා. අල්ලපු කියලා. ඊළඟ
මම දන්නේ. එතකොට ඒක හරියටම එතකොට මෙහෙම ගියක් තියෙනවා. ඒකට මෙහෙම අල්ලවලපු gedara කියන එක. තුනරි. මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට අල්ලපු එකේන. ඔක්ස අල්ලපු කියලා තමයි කියන්නේ. හරි ඕකේ. හරි. හරි. එතකොට අපි මෙතන මේ වගේ දේවල් ඇත්තටම ඒක ජපන් භාෂාව විතරම වැදගත්. එතකොට අපි දෙයක් තේරුම් ගන්නකොට මේ වගේ කි ලොකු තේරුමක් වෙන තොනරිනි අල්ලපු සොබානි ළඟින්ම චිකකුනි ළඟ සොතෝනි පිටත නකානි ඇතුළත සිතානි යට මිද හිදරිනි වමින් මිගිනි දකුණින් උවේනි උඩින් තව තියෙනවා තෝකුනි ඔයන්න තෝකුනි එතකොට මේක ඈතින් ඈතින් තෝකුනි හරිද? හරි සර්. ඔව්. ඊළඟට පේනමානේ කියන එක මියරුතකොරණි මියේ මියරුතකොරෝ පේන තැනකින් කියන්නේ දූල පුතාල සමහර දේවල් පේන තැනකින් තියන්නේ එහෙම මියරුතකොරණි ඔයිතකුද සර් එහෙම මියරු කියලා කියන්නේ පේන තකොරු කියන්නේ ස්ථානය මියරුතකොරෝ පේන තැන හරිද? හරි. මෙතෙන් වෙන හම් ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට අපි බැලුවොත් එහෙම කියෝෂිසුනි දරේග ඉමස්කා කවුද ඉන්නේ කියන එක මෙතන අහන්නේ. හරි. එතකොට අපි මෙතන මේක කතා කරමින් හිටියේ. එතකොට සුකුවේන උවේනි නනිග අරිමස්කා කුමක්ද තියෙන්නේ? හොංග අරිමස්. එතකොට නනි කිව්වහම ඒ තියෙන දේ කිතන දැම්මාම කියන්න පුළුවන්. ඔන්න මෙතන මේක සුකු වෙන උවේනි හොංග අරිමස් කියලා කියන්න පුළුවන්. හරි. මේසුඩ මොකද්ද තියෙන්නේ? මේසුඩ පොතක් තියෙනවා. එහෙම නැත්නම් පොතක් තියෙනවා. එහෙම කියන්න පුළුවන්. සිංහල භාෂාවට සමානයි. ගොඩක් සිංහල භාෂාවට සමානයි ජපන් භාෂාව. හරි. එතකොට සුකු වෙන සිතානිවා නනිග අරිමස්කා එතකොට මේ අවස්ථාවේදී එතකොට සුකුවේන උවේනි නනිග අරිමස්කා කිය. එතකොට සුකුවේන සිතානිවා නනිග අරිමස්කා කියලා. එතකොට මේකෙදි මේ වා කියන එක ඇතර මේ භාෂාවක් විදිහට එක කියවන්න ලේසි ඇත්තටම. එතන කියන්නේ එතකොට මෙතන සුකුවේන උවේනි නනිග අරිමස්කා. එතකොට මේස උඩ මොකද්ද තියෙන්නේ? සුකුවේන උවේනිවා නනිග අරිමස්කා. එතකොට එහෙම කියන්න පුළුවන් අපිට. ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ මේක. මේක ගොඩක් වෙලාවට භාවිතා වෙනවා. නිමා කියන එක. ඒක කියවන්න පහසුයි. එතකොට දූල පුතාලා සුකු වෙන උවේනි නානිග අරිමස්කා කියනට වඩා සුකු වෙන උවේනිවා නානිග අරිමස්කා සුකු වෙන සිතානිවා නානිග අරිමස්කා කියලා. එතකොට සුකු වෙන සිතානිවා කබංග අරිමස්. සුකු වෙන උවේනිවා හොංග අරිමස්.
机の上には本があります。M。ハピーとこれベルゴって名義なんか。教室に誰がいますか？パンティカーメリカウでいんね。教室には誰もいません。教室には誰もいません。見はいけやったらま。見てな、教室には誰もいませんきえのこと、カウルワットねえきえね、いけの、誰もきえらけね、カウルワット。パンティカーマレーナム、カウルワットねえきえな、だはさくみえきえの、教室には誰もいません。あり。はい。ハリドドラブタラ、教室には誰もいません。誰もキエラキエネ、ハウルワット、モキエネカティエナワ、イランダガキエネカティエナ、誰がいますか？エトゴテ、メテナ、ハウルハリキエラがいます。エトゴテ、ナマティエナ、アピトテマ、アンナがいます、アンナがいます。エトゴテヘマキアナプルワ、えっと、これ、ねへきえのこと、かおるわ、ねへ。えっと、これ、誰もいません。かおるわってね、あだはさっきにもういかって。はりで？ハリス。はり、オッケー。いらんて、庭には何がいますか？えっと、これ、アピカリンカタから、何ってけのこと、いますけらうおって、さてげなはんに。එතකොට නිමා කියලා කියන්නේ වත්ත වත්තේ කවුද මේ මොකෙද ඉන්නේ? එතකොට කියනවා නිවා නිවා නනිමො ඉමසෙන් මොකෙක්වත් නැහැ. හරි. හරි ඊළඟ පැලුවොත් එහෙම සුකුවේණු නකානි නනිග අරිමස්කා. සුකුවේණු නකානි නනිග අරිමස්කා. මේසේ මේ ඇතුලේ කියලා කියන්නේ මේ ලාච්චු ඇතුලේ. එතකොට සුකුවේණු නකා කියලා කියන්නේ දුලපතර මේසේ ලාච්චු ඇතුලේ. සුකුවේණු නකානිවා නකානි නානිග අරිමස්කා. සුකුවේණු නකානිවා නානිමෝ අරිමසෙන් මොකක්වත් නැහැ ලාච්චු ඇතුලේ. එතකොට මේකෙන් අර අපි කලින් කිව්වා වගේ, එතකොට සුකුවිනු නකානිවා නනිමු අරිමසෙන් කියලා. එතකොට මෙතන කිව්වහම නීකෙන් අහලා, එතකොට ඇහුවාම, එතකොට මේසේ මේ ලාච්චු ඇතුලේ නම් මුකුත් නැහැ කියන තේරුම එන්නේ. එතකොට වෙන තැනක නම් තියෙන්න පුළුවන් ඒක. එතකොට හරි, ඒ කියන්නේ මේ සුදු තියෙනවා කියලා අදහසක් ගන්න පුළුවන් එතන. හරි, ඒක මේස උඩ හරි මේස යට හරි කොහේ හරි තියෙනවා. හැබැයි මේ ලාච්චු ඇතුළේ නම් නැහැ කියන ඒ අදහස ගන්නක් පුළුවන්. හරිද? හරි, ඕකේ. අපි සමහර දේවල් තියෙන ජපන් භාෂාවේ හරියටම පැහැදිලියට එහෙම නැති දේවල්. ඒක නිසා ඒක දුර පුතාලා ජපන් ඉස්සරහට පොඩ්ඩක් අහලා පුරුදු වෙනකොට ඒක ගොඩක් දේලාවට ඒක මේ තේරෙනවා. එතකොට ඒ වගේ දේවල්. හරි. අපි බැලුවොත් එහෙම අන්නසම්වා දුකුනි ඉමස්කා. දුකු කියන එක. දුකු කියලා කියන්නේ කොහෙද කියන එක. දුකු. අපි ඉස්සෙල්ල උවේශිතා එහෙම කියලා කිව්වා දුකු. දුකුණි කියලා කියන්නේ කොහේද? එතකොට දූල පුතාලා අන්නසංවා ඉමස්කා කියන එක දන්නවා. එතකොට එතනට තව එකක් එක්කවුණ කොහේද ඉන්නේ? අන්නසං ඉන්නවද කියන එක දූල පුතාලා කලින් ඉගෙන ගත්තා. ඒකට තව එකක් එක්කවුණා අන්නසං කොහේද ඉන්නේ? අන්නසංවා දුකුණි ඉමස්කා. එතකොට කියනවා අන්නසංවා දොකු කියන තැන තමයි ප්‍රශ්නාර්ථේ. එතනට අපි දාන්න ඕන මොකක් දාන්නේ? කියෝසිසුනි ඉමස්. පන්ති කාමරේ ඉන්නවා. අන්න සම්වා කියෝසිසුනි ඉමස්. එතකොට අපි කලින් ඉගෙන ගත්ත කොටස. හරි. ඊළඟ එක අහනවා. පුජ්‍යලේ ගැන ඇහුවේ ඉමස්කා කියලා ඇහුවා. දෙයක් ගැන අහනවා. එතකොට
තියෙනවද කියලා අහන්නේ. හරි මස්කා. එතකොට මේකෙදි බැලුවොත් එහෙම අනතනුගක්කෝවා දුකුනි හරි මස්කා. නුඹගේ පාසල කොහෙද තියෙන්නේ? අනතනුගක්කෝවා දුකුනි හරි මස්කා කියන එක තමයි මෙතන එන්නේ. ඒක ඕන දෙයක් කියන්න පුළුවන්. හරි. ඊළඟ මේකෙදි කියනවා වතාෂි නෝ ගක්කෝවා. එතකොට මේකමයි දුකු කියන තැනට ස්ථාන එනවා. ෂින්ජුකුනි අරිමස්. ෂින්ජුකු කියලා කියන්නේ ජපානයේ ප්‍රධානම මේ නගරවලින් එකක්. එතකොට ෂින්ජුකු වෙන්න ඕනේ. ෂින්ජුකු ස්ටේෂන් වෙන්න එක වෙන්න ඕනේ. මම හිතන්නේ වැඩිම මිනිස්සු ප්‍රමාණයක් භාවිතා කරන ස්ටේෂන් එක ෂින්ජුකු වෙන්න ඕනේ. ෂින්ජුකු, ෂිබුයා, තෝකියෝ, එහෙම දෙක තෝකියෝ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ෂින්ජුකු තෝකියෝ, ෂිබුයා තෝකියෝ, යොකොහාමා වෙන්න ඕන මං හිතන්නේ. හරි, ඒක කාලෙන් කාලට වෙනස් වෙන නමුත් ඒක වෙන්න ඕන. ෂින්ජුකු තමයි මං හිතන්නේ වැඩිම මිනිස් ප්‍රමාණයක් භාවිතා කරන ස්ටේෂන්. ඒ ප්‍රමාණය කිව්වොත් එහෙම කෝටි දවසකට කෝටියක් විතර එහෙම ඒ වගේ ලොකු ප්‍රමාණයක් භාවිතා කරනවා. හරි හරි, අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස. කොකෝවා දෝබුසු එන්දෙස්. එතකොට මෙතන කොකෝ කියන එක අපි කලින් කතා කරා. කොකෝ මෙතන, සොකෝ ඔතන, අසොකෝ අතන. එතකොට ඒ කොකෝ කියන එක තමයි මෙතන. කොකෝවා මෙතන දෝබුසු එන්දෙස්. දෝබුසුෙන් කියලා කියන්නේ සත්තුවත්. සත්තුවත් කියන එක තමයි දෝබුසුෙන් කියලා කියන්නේ. මෙතන සත්තු ඔව් කියන්න. දෝබුසු හිරොබදෙස් කියන්නේ මොකද්ද? දෝබුසු හිරොබ කියලා කියන්නේ සත්තුවත් කියන එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. හිරොබ කියලා කියන්නේ ෆ්‍රී ස්පේස් එකක්. මෙතන හාවෝ එහෙම. එතකොට ඒ වගේ මේ ඊළාට මේ එළුවෝ එහෙම ඉන්නවා. එළුවත් මට අඳින්න බෑ. එතකොට එළුවෝ ඊළඟට බැටළුවෝ එහෙම ඉන්නවා. අපිට මෙතන ගේට්ටුවක් තියෙනවා. මේක ඇතුළෙන් මෙහෙම මිනිස්සුන්ට යන්න පුළුවන්. ගිහිල්ලා මේක ඇතුළේ ඉන්න පුළුවන්. සත්තු ඉන්න තැන ගමන් කරන්න පුළුවන්. ඕන ඉබ්බොත් ඉන්න පුළුවන්. එහෙම ඊළාට එළුවෝ, බැටළුවෝ, ඒ වගේ සත්තු ඉන්නේ. ඌරෝ එහෙම. හරි ඕකේ. එතකොට මේක හිරොබා. එතකොට මේක මෙතන කියන්නේ දෝබුසු එන් කියලා කියනකොට ඊට වඩා ලොකු, ඒ කියන්නේ සත්තුවත් ඇතුළත තියෙන එක කොටසක් තමයි මේ දෝබුසු හිරොබා කියලා කියන්නේ. නිදහස සත්තු ඉන්න, අපිටත් ගිහිල්ලා එතන සත්තු අතරින් යන්න පුළුවන් එක කොටසක් හිරොබ කියලා කියන්නේ. ඒ කියන්නේ ෆ්‍රී ස්පේස් එකක් කියන අදහසක් ඉන්නේ හිරොබ කියන අවස්ථාව. හරි. එතකොට කොකෝවා දෝබුසු එන් දෙස්. එතකොට දෝබුසු එන් කිව්වම මේ ලොකු එකක්. එන් කියලා කියන්නේ ලොකු ස්පේස් එකක්. හරි. දෝබුසු එන් නිවා ඉරෝ ඉරෝනා දෝබුසුග ඉමස්. ඉරෝ ඉරෝනා කියල එක භාවිතා වෙනෝ විවිධ තැන්වලද. දූල පුතාලට විවිධ කියන අදහස තියෙන්නේ විවිධ. ඉරෝ ඉරෝනා තොමෝ දච්චික ඉමස්. ඉරෝ ඉරෝනා හොංගාරිමස්. එතකොට ඉරෝ ඉරෝනා රියෝරිගාරිමස් එහෙම. ඉරෝ ඉරෝනා කුණිගාරිමස් එහෙම. ඕන තැනක භාවිතා කරන විවිධ රටවල් තියෙන විවිධ පුජ්‍යල ඉන්න විවිධ පොත් තියෙන එහෙම භාවිතා වෙන. එතකොට මේකෙදි දූල පුතාලා වැදගත් කොටසක් තමයි මේක ඉරොයිරෝණ කියන එක නාකේ යෝෂයක් වෙන්න ඕන. මේක ඉරොයිරෝණ. එතකොට මේක නාමපදයක් පිටිපස්සෙන් එන්නේ. ඉරොයිරෝණ කිව්වහම නාමපදයක් පිටිපස්සේ තියෙනවා. ඉරෝ ඉරෝණ නාකේ යෝෂයක් වෙන්න ඕන.
හරිද? අපි මටත් එතකොට ඒක සමහර දේවල් ඒක මතක නැහැ මොකද ඒ කියන්නේ අපි එදිනෙදා භාවිතා කරනකොට ඒක නා කේ යෝෂිද ඒ වී කේ යෝෂිද එහෙම හිතන්නේ නැහැ එතකොට අපිට ඒක නිකම් පුරුදු වෙලා ඒ කියන්නේ අර හැමදාම දකින්න කුකුලගේ කර්මලේ රතුයි කියන එක ඒක තේරෙන්නේ නැහැ වගේ එතකොට සමහර දේවල් ඒක අපිට එහෙම විශේෂයෙන් තේරෙන්නේ නැති කොටස් තියෙනවා එතකොට ඒක නිසා මම වෙන්න ඕන කියලා කිව්වේ එතකොට මේක ඉරෝණ කියනකොට නාකේ යෝෂයක් වෙන්න ඕනේ ඒක. හරි. හරි. එතකොට ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම දෝබුසු කියලා කියන්නේ සත්තු. දෝබුසු එන් කියලා කියන එකේ එන් කියලා කියන්නේ වත්ත කියන එක. එන් කියලා කියන්නේ බුදෝයෙන්. ඒ කියන්නේ අපි මිදිවත්ත බුදෝයෙන්. නෝයෙන්. නෝයෙන් කියලා කියනවා නෝ කියලා කියන්නේ ඇග්‍රිකල්චර් මේ මොකක්ද කියන්නේ කෘෂි ඉඩම් මේ කියන්නේ ගොයිබීම් කියන එක හරි ඒ වගේ එතකොට එන් කියලා කියන්නේ වත්ත කියන තේරුමක් කියන්නේ දෝබුසු කියන්නේ සත්තු හරි හරි අපි එතකොට ආපහු එතකොට කලින් ටික මතක් කරමින් හිටිය අපි මේ ටික ඉක්මනට පොඩ්ඩක් අදා කරොත් එහෙම අනතනු කසාවා දොරේ දෙස්ක අනතනු කසාවා දොරේ දෙස්ක එතකොට දොරිදිස්කා කියලා කිව්වහම ඒකෙදි මොකද්ද කියලා අහනවා. එතකොට ඒ මොකද්ද කියලා අහන්නේ මොන එකද කියලා මෙහෙම අහන්නේ කීපයක් තියෙනවා මෙතන. එතනින් මොකද්ද කියලා අහන්නේ අපි හිතුවොත් එහෙම A B C D කියලා මෙහෙම මේකෙන් මොකද්ද කියලා අහන්නේ A ද B ද C ද D ද කියලා අහන්නේ. හරිද? හරි දොරිදෙස්කා කියලා අහන්නේ මොන එකද කියලා අහන්නේ දොරිදෙස්කා කියලා. හරි නුඹගේ කුඩේ මොන එකද කියලා අහන්නේ එතන. ඒක දූල පුතාලගේ අහන්න පුළුවන් නුඹගේ පොත මොකද්ද මෙතන පොත් මෙතන කවුරු හරි පොත් ගොඩක් තියලා තියෙනවා. ඒකෙන් නම ලියපු නැති පොත් කීපයක් තියෙනවා. එතකොට අහන්න පුළුවන් නුඹගේ පොත මේ නම ලියපු නැති පොත් වලින් ඔයාගේ පොත මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී මෙතන භාවිතා කරනවා දොරිදිස්කා කියන එක භාවිතා කරනවා. හරිද? හරි සර්. හරි ඕකේ. වතාෂි නෝ කසාවා කොරිදිස්. එතකොට අපි විතර ඇහුවාම මේ පුජ්‍යලය මෙහෙම ආවිල්ලා මගේ කුඩේ මේක කියලා අරගෙන යනවා. වතාෂි නෝ කසාව කොරිදෙස් කියලා අරගෙන යනවා. එහෙම එහෙම නැත්තම් මේක කියලා පෙන්නවා. එහෙම මොකක් හරි. අනතනු කසාව දුනු කසාදෙස්ක. එතකොට මේ අවස්ථාවේදී දොරිදෙස් කිව්වහම මේක. එතකොට අනතනු කසාව දුනු කසා දෙස්ක. ඒක තව ක්‍රමයක් අහන. එතකොට මෙතෙන්දී අහන්නේ මොන එකද කියලා දොරිදෙස්කා කියලා. එතකොට අනතනු කසාවා නුඹගේ කුඩය දුනු කසා දෙස්ක. එතකොට දුනු කසා කියලා කිව්වහම එතකොට අපිට කියන්න පුළුවන් අර උස කුඩය. එහෙම නැත්නම් තතු පාට කුඩය. එතකොට දොරිදෙස්කා කියලා කිව්වහම මේ මෙතනින් මොකද්ද කියන අහන්න. එතකොට මේ දොරිදෙස්කා කිව්වම ඕනනම් අපිට කියන්න පුළුවන් ඒකේ රතු පාට කුඩේ කළු පාට කුඩේ එහෙම කියලා ගන්න පුළුවන්. මේක හරි මේක හරි. එතකොට ඒක එහෙම කියන්න පුළුවන් දොරිදෙස්කා කිව්වහම. එතකොට අනතන කසාවා දුනු කසා දෙස්කා. එතකොට මෙතන එතකොට අනතනු කසාව නුඹගේ කුඩය මොන කුඩේද කියලා අහනවා. දුනු කසා දෙස්කා කියලා අහන්නේ මොන කුඩේද කියලා අහනවා. මෙතන අහන්නේ අනතනු කසාව දොරේ දෙස්කා නුඹගේ කුඩය මොකද්ද මොන එකද නුඹගේ කුඩය මොන කුඩ නුඹගේ කුඩය මෙතන තියෙන මොන කුඩේද කියලා අහනවා. දෙකම එකයි. එතකොට කියන්න පුළුවන් වතාෂි නෝ කසාවා
この傘ですけど、このように見合わせたわけです。これ、どの傘ですかけど、このこと、どのきやなたなてなわえと、このきやら。あれ？えっとこって、パシネはどのきやねか、かさきやねか、へままい。えっとこって、えけでパシネはあはなびでやたピルトラ、ヴェナスセナメトコテ。あなたのかさは、どれですか？どれきやなたなた、これ、これです。かきやねか、いわっての。あなたのかさは、どのかさですか？えっとこって、どのきやねかたまい、パシネ。もなきやねか。えっとこって、どの、えっとこって、どの傘ですか？きえにき、かきえにかいんべら、どのきえなてんていなは、この、その、あのきえな、えむ、えむねた、赤色の、えむ、のきえにかけんのな、あぴとてむ、あお、あめ、黒の、黒の傘です。えむねた、この傘です。エムネタン、そのかさです。エムバービターコロン。えっと、メノキエネキン、アダハセの、黒、色の、色キエラ、アダハリ、イケネ、パーテ、カルパーテ、エム、イアダハサキノ。このキューはま、ここにあるキエン、アダハサキノ、ゲラピカリンキューは。まったかでまたかい。あり、オッケー。えっと、これ、見てな、この木をはめて、これ、ここにある、あそこにある、へむきな、だはさけの、どの傘ですか？きれいはめて、これ、どらぶたら、えかた、ギャラピネビディア、パスネキアに、どの木やねか、ヴィタライ。えかにさ、えたんた、あわしゃでだ、れとこれ、ピルトルでのな。これ、きゅうはめて、これ、メーカー、きやな、これ、それ、あれきやな、とこれ、えむ、バービタから、アプルは。はい。えっと、何が言うのってことは、さっき言うのは、ありよ、きい。えっと、これ、あはなパスネア。あはなパスネア、せいのメイケネック、ヴィヴィクラマウェルト、パスナハンナ、フューワン。ナムドゥーラプタラ、イヘマディアクマ、ディダネギネ、イケネ。アピ、あはなヴィディアピトウネヴィディクラハンナ、フューワン。エグニサー、アピアハナコタピタダナビディカタハナフューワー。ヘベイ、アピダイログギカカハナコタ、アピタオナビディアテイカヘニンヘ。エキキヤナビディアディアピタティーウングアナフューワンベノーナ。エグニサー、ドゥーラプタラ、タマンバービタカナワダネデキネカヴィナカタワクナムエキティーウマデネガンノーナムコタディアログギカディエム、リスニングワディエムドゥーラプタラ、エヴァティーウングアナエデノマティエンノーナ。はい。メテネトがメメテネイランガタバービタカネクベルウォッテイマアンナさんはどの人ですか？えっとこれアンナさんはあの人です。えっとこれメテネアンナさんモノプジェレアディキラハナウェットこれモノプジェレアディどの人？どの人？メカどの家ネケトこれメテナプジェルゴダキノトコトドゥラフタルメテナアダハサキウォテンプジェルゴダキノテニアンナサンキアネアタニナカティギンハウダアンナサンワドノヒトデスカアノヒトキラキアノプロアナプジェレアエムネタカミガミジカイヒトカミガナガイヒト赤い服着ている人、白い服着ている人、えまきやんなぷるわ。どの人を着ば、もものぷんじゃれでけれどこた、あの人を着らぎれでけらきやんなぷるわ。いけたらほんとであっ。なむ、いいめねとは、たわきやんな赤い色の服着ている人、えまきやんなぷるわ。えま。髪が長い人、えまきやんなぷるわ。はるでハリー。ハリー、OK。髪が長いけれど、コンディディガキン、ハミキエレキン、コンディ、ハミ。ハミキエレキンは、ハミキエレキンは、コンディエテキンは、コンディエ。
එහෙම නැත්තම් කියනවා කඩදාසිය. කමි කියනවා දෙවියන්ටත් කියනවා. කමි සමා කියලා කියන දෙවියන්. දෙවියන් කියලා කියන්නේ ලංකාවේ එහෙම ඉන්න ওই ගම්වරන් දෙවියෝ හරි ওই වගේ එහෙම කියන දෙවියෝ ගැන කියන්නේ. කමි සමා කියලා කියන්නේ එහෙම. සුමන සමන් දෙවියෝ එහෙම එක එක ඉන්න කතරගම දෙවියෝ අන්න ඒ වගේ. කමි හරිද? හරිස තේරුණා. ඔව්. දෙවියන් කියනකොට කමි කියලා තරක් කියන්නේ කමි සමා කියලා කියන්නේ. කමි සමා. කමි සමා. සයන්න මේක. සමා. කමි සමා. කමි සමා කියලා කියනවා දෙවියන්ට. හරි. අපි ඊළඟ බැලුවොත් එහෙම අසකෝනි තමේ ග ඉමස්සියෝ. අසකෝ අතන අසකෝනි තමේ ග ඉමස්සියෝ. කමේ කියලා කියන්නේ ඉබ්බා. කමේ ග ඉමස් ඉබ්බා ඉන්නවා. යෝ කියලා කියන්නේ කලින් නේ කියන එක භාවිතා කර දුල පුතාල මතක ඇති. අසකෝනි කමේ ග ඉමස් නේ ඉන්නවනේ කියන අදහස සිංහල භාෂාවට සමානයි නේ කියන තේරුම. නේ කිව්වහම ඉන්නවනේ එහෙම. යෝ කිව්වහම අපි හිතුවොත් එහෙම ඉන්නවනේ කියනකොට අනිත් කෙනාගෙන් මෙහෙම නේද කියලා අදහසක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් එහෙම කියන්නේ අනිත් කෙනක් දන්නවා. එතකොට තමනුත් දන්නවා. එතකොට එහෙමනේ කියලා එයාගෙන් නිකන් ඕකේ එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිසා අනිත් කෙනා පිළිතුරු දුන්නත් එකයි නැදත් එකයි. නමුත් එහෙම නේද කියන අදහසක් තියෙනවා. හරිද? සිංහල භාෂාවට සමාන එකම තේරුම. එහෙම නේ කිව්වහම හරිද? සිංහල භාෂාවෙත් එහෙමයි. හරි සර්. හරි සර්. යෝ කිව්වහම අපි හිතුවොත් එහෙම එක්කෙනෙක් අනිත් පැත්තේ කොහේ හරි බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් දකින්නවා ඉබ්බෙක් ඉන්නවා. එතකොට කියනවා අන්න අතන ඉබ්බෙක් ඉන්නව කියලා. අන්න අතන එතකොට ඉබ්බෙක් ඉන්නව. එතකොට අනිත් කෙනා දන්නේ නැහැ. එතකොට අසුකුණි කමේග ඉමස් කිව්වහම එතකොට වලට වඩා ඉමස් යෝ කිව්වහම එතකොට මේ එයාට කියනවා අනිත් කෙනා බලන්න බලන්න කියන අදහසක් වෙනවා. අතන ඉබ්බෙක් ඉන්නවා කියන. එතකොට අසුකුණි කමේග ඉමස් යෝ. එයාට ටිකක් මේ ඒක ප්‍රධාන තැන දෙනවා වගේ එහෙම අදහසක් එන්නේ. එතකොට යෝ. හරිද? හරි සර්. ඔව්. එතකොට අසකෝනි කමේක ඉමස් කිව්වහම එතකොට මේ අතන ඉබ්බෙක් ඉන්නවා. එතකොට අසකෝනි කමේක ඉමස් යෝ කිව්වහම එතකොට අනිත් කෙනාට කියනවා අන්න අතන ඉබ්බෙක් ඉන්නවා. ඒ කියන්නේ යාර බලමු ඔබ කියන්නේ ඒව අදහසක් එන්නේ එතකොට යාට. ඒ අපි දුතින් මෙතෙන්දි මේ මේ ඉස්සරහ ඩයලොග් එකේදී එහෙම තියෙනවා. එතකොට මොකෙක්වත් නැහැ කියලා කිව්වම නෑ අතන ඉබ්බෙක් ඉන්නවා එහෙම ඒ වගේ. හරි. එතෙන්ට වෙන ගම් මොන හරි නැත්තම් අපි මෙතන මම මේක ඩයලොග් එක කියවගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා කියවල හෙට කියවන්න පොඩ්ඩක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පන්දවා අසකුණි ඉමස් දෝබුස් කොකෝවා දෝබුසු එන්දෙස්. දෝබුසු එන්නිවා ඉරු ඉරෝන දෝබුසුග ඉමස්. පන්දමො ඉමස්. පන්දවා දොකුණ ඉමස්ක. පන්දවා අනතතිමො නොන නකානීමස්. ඕකින පන්දතු චීසන පන්දග ඉමස්නෙ. ඕකී පන්දවා ඔකාසන් දෙස්. චීසයි පන්දවා හොදුමු දෙස්. කවයි දෙස්නෙ. අසකුණි ඕකී තති මොනෝග අරිමස්නෙ. අරිව නන් දෙස්ක. අරිවා සුයිසුකු කන් දෙස්. කිරේන සකනග ත
たくさんいます。ここには何もいませんね。いますよ。石の上に羽がいます。どの石ですか？あの丸い 石です。子供が大勢いますね。あそこは何ですか？動物広場です。動物広場には何がいますか？ウサギやヤギなどがたくさんいます。私の国のうちにも白いウサギがいます。あなたのうちにはヤギもいますか？いいえ、ヤギはいません。හරි මං තව පාරක් කියවන්න බලාපොරොත්තු වෙනවා වෙලාව නැහැ වැඩි මං එකපාරක් කියවලා එතනින් පන්ති අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා පන්දවා අසකොනි ඉමස් කොකෝවා දෝබුසු එන් දෙස් දෝබුසු එන් නිවා ඉරෝ ඉරෝ නා දෝබුසු ගා ඉමස් පන්දම ඉමස් පන්දවා දොකොනි ඉමස් කා パンダはあの建物の中にいます。大きいパンダと小さいパンダがいますね。大きいパンダはお母さんです。小さいパンダは子供です。かわいいですね。あそこに大きい建物がありますね。あれは何ですか？あれは水族館です。きれいな魚がたくさんいます。ここには何もいませんね。いますよ。石の上に亀がいます。どの石ですか？この丸い石です。子供が大勢いますね。あそこは何ですか？動物広場です。動物広場には何がいますか？ウサギやヤギなどがたくさんいます。私の国のうちにも白いウサギがいます。あなたのうちにはヤギもいますか？いいえ、ヤギはいません。හරි මෙතෙන්ට වෙනකන් හරි දුදුල පුතාල අපි මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා අපි හෙට මෙතන ඉඳන් කියවලා මේ පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා හෙට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ තීරුම එහෙම එතකොට ඊට පස්සේ අපි මේක කියවන්න බලාපොරොත්තු වෙනවා දුර පුතාලට කියවන්න දෙන්න බලාපොරොත්තු වෙනවා හරි අපි එහෙනම් අද මෙතනින් අවසන් කරනවා දුර පුතාලට සුබ රාත්‍රිය どうもありがとうございます先生さよなら。オッケーさよなら。先生さよなら。さよなら。